ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දිනෙකම මේ වීඩියෝ සිදු කරන්නේ යුරෝපයේ මොල්ටා කියන රටේ නව රැකියා අප්ඩේට් එකක් පිළිබඳ මතක් කරන්න. ඇතර මොල්ටා කියන්නේ ශ්‍රී ලාංකිකයන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා රැකියා ලැබෙන රටක්. ඒ නිසා පසුගිය කාලයේ පුරාම මෙහි රැකියා පුරප්පාඩු පැවතුණා. සාමාන්‍යයෙන් මෙය සැලකෙන්නේ ඉහළ වැටුප් ලබා දෙන රැකියාවක් කරන්න ඉතාමත්ම හොඳ රටක් විදියට. ඒ නිසා සැලකිය යුතු ශ්‍රී ලාංකිකයන් පිරිසක් පසුගිය කාලයේ පුරාම මොල්ටා රැකියා සඳහා ගිහින් තිබුණා. ඒ වගේම මේ වන විටත් ශ්‍රී ලාංකිකයන් ඒ රටේ රැකියා සිදු කරමින් සිටිනවා. නමුත් මේ ශ්‍රී ලාංකිකයන් අතර අනිකුත් රටවලට සාපේක්ෂව එතරම් ජනප්‍රිය රටක් නෙමෙයි. ඒට හේතුවක් වෙන්නේ මෙහි රැකියාවක් ලබා ගැනීම සඳහා යන අධික වියදම. ඒ වගේම මොල්ටා තානාපති කාර්යාලයක් ශ්‍රී ලංකාවේ නැහැ. ඒ නිසා මේ රටට වීසා ලබා ගැනීම සඳහා ළඟම තියෙන රටක තානාපති කාර්යාලයකට යන්න සිද්ධ වෙනවා. කොහොමුණත් වැඩි වියදමක් දරලා හරි මේ රටේ රැකියාවක් ලබා ගන්න පුළුවන් නම් ඒක ගොඩක්ම වටිනවා. මොකද වර්තමානයේ වෙද්දි මොල්ටාව කියන්නේ ඉතාලියටත් වඩා ධනවත් රටක්. මේ වසර වෙද්දි මොල්ටාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 36,989ක් වෙලා තියෙනවා. එය ජපානය සහ ඉතාලියටත් වඩා ඉහළ ගයක්. ඇතරම ඒක පුද්ගල ආදායමෙන් ඉතාලියට වඩා මොල්ටාව ධනවත් උනේ මේ වසරේදී. ඒ වගේම මේ ෂෙන්ගන් කලාපයට වගේම යුරෝපා සංගමයටත් අයිති රටක්. මොල්ටාව පිහිටා තිබෙන්නේ ඉතාලියට දකුණින්. මේ වර්ග කිලෝමීටර් 316ක් තරම් ඉතාමත්ම කුඩා දූපතක්. ඒ වගේම 2023 වර්ෂයේ වෙද්දි මෙහි ජනගහනය සිටින්නේ 535,000ක් පමණයි. දැන් අපි සොයා බලමු මොල්ටාවේ පවතින රැකියා අවස්ථා පිළිබඳව. මෙහි විශාල කැටගරි ප්‍රමාණයකින් රැකියා අවස්ථා පවතිනවා. ඒ අතරින් කිහිපයක් වෙන්නේ ඇසිස්ටන්ට් ටෙක්නීෂියන්, රූම් ඇටෙන්ඩර්, ටේලර්, කාපෙන්ටර් සහ කුක්. ඒ වගේම ඩිලිවරි බෝයි, කිචන් හෙල්පර්, හවුස් කීපර්, ලේබර් සහ ස්පා තෙරපිස් වගේ රැකියාත් පවතිනවා. සාමාන්‍යයෙන් මෙහි ඩිලිවරි බෝයි රැකියාවක් සඳහා වැටුප යුරෝ 1300ක් වෙනවා. ඒ කියන්නේ වැටුප ශ්‍රී ලංකන් රුපියල් වලින් ලක්ෂ 4කට වඩා ඉහළයි. ඒ වගේම අනිකුත් සියලුම රැකියා සඳහාත් වැටුප යුරෝ 1000කට ඉහළයි. මීට අමතරව වෙයා හවුස්මෑන්, වැල්ඩ, ෆාමර් වගේ රැකියාත් පවතිනවා. ඒ වගේම චෙෆ් වගේ රැකියා සඳහා මෙහි වැටුප ලක්ෂ 7කට වඩා ඉහළයි. අතරම මීට පෙර SLBFE නිල වෙබ් අඩවියේ පළ වුණේ මෙහි රැකියාවක් සඳහා යන්න අය කරන ගාස්තුව ලක්ෂ 4.5 අතරගයක් කියලා. නමුත් ඒ කාලය තුලත් මෙහි රැකියාවක් සඳහා යන්න ඒජන්සියක් විසින් ලක්ෂ 20කට වඩා මුදලක් අය කළා. මොකද මොල්ටාවේ රැකියාවකට යන්න කලින් එහි වීසා ලබා ගැනීමටත් වෙනත් රටකට යන්න සිද්ධ වෙනවා. බොහෝ දුරට ඉන්දියාවේ තිබෙන මොල්ටා තානාපති කාර්යාලයට. නමුත් දැන් විදේශ සේවා එකේ නව අප්ඩේට් එකේ ඇවිල්ලා තියෙනවා මොල්ටා රැකියාවක් සඳහා යන්න අය කරන ගාස්තු ලක්ෂ 20ක් කියලා. ඒ වගේම සමහර රැකියාවලට අය කරන ගාස්තු ලක්ෂ 11ක් කියලා සඳහන් වෙනවා. කලින් මෙහි රැකියාවක් සඳහා යන්න SLBFE අනුමත ගාස්තු විදියට එහි නිල වෙබ් අඩවිය ලක්ෂ 5ක් සඳහන් වුණත් ඒජන්සි වලින් ලක්ෂ 20ක් අය කළා. නමුත් දැන් කෙලින්ම සඳහන් වෙනවා අනුමත ගාස්තු ලක්ෂ 20ක් කියලා. ඒ වගේම විවිධ රැකියා සහ වැටුප් අනුවත් මේ ගාස්තු වෙනස් වෙනවා. ඒ නිසා ඔබට පුළුවන් අදාළ ඒජන්සිය සම්බන්ධ කරගෙන මේ පිළිබඳ විස්තර දැනගන්න. ඇත්තටම ගොඩක් අය ඒජන්සි පිළිබඳව අපෙන් අහලා තිබුණා. නමුත් කිසිසේත්ම අපට ඒජන්සි රෙකමන්ඩ් කරන්න සහ ඒජන්සි වල නම් කියන්න හැකියාවක් නැහැ. ඒ නිසා රැකියා පිළිබඳ සියලුම විස්තර ඇතුළත් වෙබ් පිටුවේ ලින්ක් එක මේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් පළ කරන්න. ඔබට පුළුවන් ඒ හරහා ගිහිලා සියලුම විස්තර දැනගන්න. සාමාන්‍යයෙන් දැන් තියෙන තත්ත්වය අනුව ලක්ෂ 25ක් 30ක් වියදම් කරලා මේ රටට ගියත් පාඩු නැහැ. මොකද රුමේනියාවේ රැකියාවක් සඳහා යන්නත් මේ වෙද්දි ලක්ෂ 12ක් 13ක් අතර මුදලක් අය කරනවා. නමුත් රුමේනියාවේ බොහෝ රැකියා සඳහා වන වැටුප වෙන්නේ රුපියල් 160,000ක් 240,000ක් අතර ගයක්. නමුත් මොල්ටාවේ වැටුප ආරම්භ වෙන්නේ යුරෝ 1000ෙන්. ඒ නිසා මොල්ටාවේ අඩුම වැටුප් ගෙවන රැකියාවට ලක්ෂ 3.5ක් විතර වැටුපක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම බොහෝ රැකියා සඳහා ලක්ෂ 4ත් 450,000ක් අතර වැටුපක් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව මොල්ටාව කියන්නේ යුරෝපා සංගමයේ ෂෙන්ගන් කලාපයට අයත් රටක්. නමුත් රුමේනියාවට තවම ෂෙන්ගන් සමාජිකත්වය ලැබිලා නැහැ. ඒ වගේම තමයි මොල්ටාව ස්ථිර පදිංචිය ලබා ගන්නත් පහසුයි. පසුගිය වසර කිහිපය තුළ යුරෝපයේ වැඩිම ස්ථිර පදිංචිය ලබා දුන් රටවල් අතරින් එකක් විදියටත් මොල්ටාව හඳුන්වන්න පුළුවන්. ඇත්තටම යුරෝපයේ බොහෝ රටවල ජනගහනය අඩු වෙමින් පවතිනවා. නමුත් මොල්ටාව කියන්නේ සීග්‍රයෙන් ජනගහනය වැඩි වෙමින් සිටින රටක්. ඒ නිසා වර්තමානයේ වෙද්දි ශ්‍රී ලාංකිකයන් අතර මොල්ටා රැකියා සඳහා එතරම් උනන්දුවක් නැතත් ශ්‍රී ලාංකිකයන්ට රැකියාවක් සඳහා යන්න පුළුවන් හොඳම රටක් විදියට මෙය හඳුන්වන්න පුළුවන්. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝස් නරඹන්න අපිව subscribe කරන්න තමතක කරන්න එපා. සුබ දවසක් හැම දිනෙකටම.